නොවේ. එමෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම නීතියෙන්ද තහනම් කර තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බොන මිනිසුන් අපිට නිතර දකින්න පුළුවන්. දුම්බොන්නේ කුරුළු ලෝකෙත් ඉන්නවා. මම අද ඔබට මේ කියන කුරුල්ලා දුම්බොන්න පුරුදු වෙලා ඉන්නේ අද ඊයක සිට නොවේ. ඒ නිසා අපේ පැරණන් මේ කුරුල්ලාට නම තබා තිබෙන්නේද දුම්බොන්නා ලෙසයි. ගිනි ගොඩක් පත්තු කළ විට ළඟපාත ඉන්න මේ දුම්බොන්නා ඒ දෙසට පියාඹා එනවා. ඇවිත් නිකන් ඉන්නේ නැහැ. ඒ නැගින දුම් කඳ අතරින් ඒ මේ අත පියාඹා යෑම විශේෂ ලක්ෂණයක්. ඒ හැසිරීම නිසා තමයි මෙයාට දුම්බොන්නා කියන නම යොදන්න හේතු වෙලා තියෙන්නේ. මේ කුරුල්ලා හරිම ලස්සනයි. එයාගේ ඇඟේ කැපී පෙනෙන වර්ණය නිල් පාට. මේ කුරුල්ලා ඉංග්‍රීසි භාෂෙන් හඳුන්වන්නේ ඉන්දියන් රෝලර් කියලායි. දුම්බොන්නගේ හොට කළු පාටයි. පියාපත් කිරුළ උදරය සහ යටිවලගේ පෙදෙස නිල් පාටයි. ශරීරයේ සෙසු කොටස් දුඹුරු පාටයි. හඳුනාගන්න එතරම් අපහසු වෙන්නේ නැහැ. දුම්බොන්නා විශේෂයෙන් දකින්න ලැබෙන්නේ පියලි කලාපේ හේන් හෝ වගාබේ මාශ්‍රිතවයි. එවැනි තැන්වල පිහිටි අතුරහිත ගසක් හෝ උස්ථානවල සිට ගොඳුරු සොයයි. ආසයට පියාසර කර ගොඳුරු අල්ලා ගනී. එසේ පියාසර කරන විට මේ පක්ෂියාගේ අලංකාර වර්ණ රටාව දැකිය හැකියි. ඇතැම් අවස්ථාවලදී බිමට බැස ගොඳුරු සොයා ගන්නවා. ආහාරයට ගන්නේ ක්‍රමේ සතු. දුම්බොන්නගේ චර්යාවේ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ පක්ෂියා සමී චර්යාව දැක්වීමයි. එනම් තමන්ට අයත් බිම් ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වේ. වෙනත් දුම්බොන්නෙකු තමන්ගේ වසමට ඇතුළු වූහොත් ක්‍රාස් යනුවෙන් හඬ නගා උන්ව පළවා හරිනු ලැබේ. දුම්බොන්නා ලැබුම්ගෙන සිටින විට වලිගය ඉහළ පහළ වනයි. දුම් බිව්වත් එකයි දුම්බොන්න තැනක සිටියත් එකයි කියලා කතාවක් තියෙනවා. ඒකට හේතුව එහෙම තැන්වල බලා හිටිය අපිට දුම්බොන ලේබලය ඇලවෙන නිසා. ඇත්තටම මෙයාට වෙලා තියෙන්නේ එහෙම දෙයක්. දුම් නැගෙන තැන්වලට ගියාට මෙයා ඇත්තටම දුම්බොන්න නම් නැහැ. දුම් කඳ අතරින් ඒ මේ අත පියාඹමින් කරන්නේ ඉන්නත් සමග ඉහළට ඇවිස්සලා එන ක්‍රමේ සතුන් අල්ලාගෙන කෑමයි. කිරිල්ලේ බිත්තර දාන්නේ ගස් පෙනයක. බෙනේට රොඩු අතුරා කැදැල්ල සකසා ගන්නවා. බිත්තර දාන්නේ අවුරුද්දේ මුල් මාස 6 තුල. ඒ බිත්තර සුදු පාටයි. කිරිල්ලේ වරකට බිත්තර දෙකක් දානවා. පහතර ඇති ප්‍රදේශවලද දක්නට ලැබෙනවා. ඒත් වැඩි වශයෙන් ඉන්නේ පියලි කලාපයේ. අසිරිමත් කුරුළු ලෝකයේ මෙවන් අපූර්ව රටාවන් පෙන්වන කුරුළු විශේෂ රැසක් ඉන්නවා. ඒ අය ගැනත් ඔබට ඉදිරියේදී කියන්න මම බලාපොරොත්තු වෙනවා.